පාගමන ආරම්භ කරන්නවත් ඉඩ නොදී රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඒ වෙත මර්ධනය මුදා හරිමින් පහර දීලා තිබුණා. අපිට මතකයි මීට කලිනුත් අන්තරේ පාගමනට වසන්ත මුදලිගේ සහෝදරය වත්තරංගුට ගත දිනේ පවත්වන ලද පාගමනට මේ විදියටම පහර පහර පන්න පන්න පහර දුන්නා. පන්න පන්න පහර දුන ඒ විදියටම ඔවුන්ගේ උද්ඝෝෂණය ආරම්භ කරන්නවත් ඉඩ නොදී මේ ප්‍රහාරය එල්ල කළා තිබුණා. අපි දැඩි පිළිකුලෙන් යුතුව මේ තුච්ඡ ප්‍රහාරය, මේ නිඳිත ප්‍රහාරය හෙලා දකිනවා. පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ විතරක් නෙමෙයි, අපි රනිල් රාජපක්ෂ මේ ජුන්ටාවට කියනවා මෙවැනි ප්‍රහාර වලින් මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය, මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරය, මේ රටේ සාමාන්‍ය ජනතාව මර්ධනය කරන්න උත්සාහ කරනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒක අපි නැවත නැවත රනිල් රාජපක්ෂ ජුන්ටාවට අවධාරණය කරන්න ඕනකම තියෙනවා. මේ වගේ ආපස්සට යන, මේ වගේ අපේ ඉදිරි ක්‍රියාමාර්ග හකුල ගන්න, මේ වගේ රට තුල බුර පුරා නැගෙන ජනතා විරෝධය, රටේ මේ වෙනකොට මතුවලා තිබෙන ජනතා පීඩනයට එරෙහිව මතුවන ජන විරෝධය කිසිසේත්ම යටපත් වෙන්න යටපත් කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. මොන මර්ධනය ආවත්, මොන විදියට අත්අඩංගුවට ගත්තත්, මොන විදියේ ප්‍රහාරෙල්ල කරත් ඒ කිසිවකට බිය නොවී මේ රටේ ජනතාවට නායකත්වය දෙන්න, ඒ සටන් වල පෙරමුණ ගන්න මේ රට වෘත්තීය සමිති නායකෝ ලෙස අපි සූදානම් කියන පණිවිඩය අපි රනිල් රාජපක්ෂ ජුන්ටාවට ලබා දෙන්න ඕනේ. ඒ වගේම ඊයේ දවසේ 28 දිනේ අත්අඩංගුවට අරගෙන තිබුණා වහාම වුන් මුදාහැර යුතුයි. ඒ විතරක් නෙමෙයි, අපි දැක්කා ඊයේ දවසේ රනිල් රාජපක්ෂගේ පොලිසිය, අපි දන්නේ ඔවුන්ටත් මොන මොන හරි දීලා තිබුණාද කියලා. පොලිසිය ඉන්නවා සාක්ෂි බහුතරයක් නීතිගරුක යුක්තිගරුක නිලධාරීන් නිලධාරිනියන්. නමුත් ඊයේ දවසේ අර විශ්වවිද්‍යාල තරුණියන්ට ශිෂ්‍යාවන්ට ඉතාම නරක ලෙස ප්‍රහාර එල්ල කර ඔවුන්ගේ ඇඳි වතපවා උන ඉරාදමමි, ගැතිව ඇඳිවත ඉරාදමමින් අංගපසඟ පෙනෙන විදියට තමයි ඔවුන් කටයුතු කළේ. අපි අහනවා රනිල් ඔයා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ඊයේ ප්‍රදර්ශනය කළා, ඔයා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ ලෝකෙට ඔයා ප්‍රජාතන්ත්‍රවාදී. අපි දැක්ක වජිරාබේ වර්ධන කියනවා ලෝකෙ ඉන්න බලගතුම නායකයලු රනිල්. මේකද දැන්නේ රනිල්ගේ බලගතුකම. එනිසා නැවත නැවත මෙවැනි ප්‍රහාර එල්ල වෙනවා නම් අපි සූදානම් ඒවට මුණ දෙන්නත්, අපි සූදානම් මේ ජනපීඩන ටෙරේව සටන් කරන්නත් කියන එක මුලින්ම අවධාරණය කරන්න ඕනකම. එනිසා වසන්ත මුදලිගේ ඇතුළු ඒති දෙනාව මුදාහරින්න, ඊයේ දවසේ ගත්ත 28 දෙනාව මුදාහරින්න, මෙවැනි තුච්ඡ ම්ලේච්ඡ ප්‍රහාරයන් වහාම අත්තිරුවන්න කටයුතු කරන්න. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.